අද අපේ පාඩම වෙළඳපොළ ව්‍යුහය සහ නිෂ්පාදන පිරිවැය. අපේ වෙළඳපොළ ව්‍යුහය සහ නිෂ්පාදන පිරිවැය කියලා මාතෘකාලිය ගන්න. එතෙන්දී ඉස්ලාම අපි බලාපොරොත්තු වෙනවා වෙළඳපොළ ව්‍යුහයක් කියන්නේ කුමක්ද කියන එක. මේකෙදි අපිට ගොඩාක් වැදගත් වෙනවා. අපි දන්නෝ වෙළඳපොළ පූර්ණ තරංකාරී වෙළඳපොළ, ඒකාධිකාරී තරඟ වෙළඳපොළ, ඒකාධිකාරී වෙළඳපොළ, කතිපයාධිකාරී වෙළඳපොළ. මේ වෙළඳපොළ ව්‍යුහයන් බෙදා වෙන් කරන විට මේක පදනමක් තියෙනවා. මේ වෙළඳපොළ ව්‍යුහයන් බෙදා වෙන් කිරීමේ පදනමක් තියෙනවා. අපි බලමු මේ වෙළඳපොළ ව්‍යුහයේදී බෙදා වෙන් කිරීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධානම සාධකයන්. මේක අපිට ගොඩාක් වැදගත් වෙන දේ තමයි වෙළඳපොළ ව්‍යුහය බෙදා වෙන් කිරීමේ ප්‍රධානම පදනම තමයි භාණ්ඩයක නිෂ්පාදන සංවිධානයේ ස්වરૂපය. නිෂ්පාදන සංවිධානයේ ස්වરૂපය කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන සංවිධාන නැත්නම් අපි කියන ආයතන එකක් නම් ඒකාධිකාරී වෙළඳපොළ. කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන සංවිධාන විශාල ප්‍රමාණයක් ඇති සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් පූර්ණ තරඟ වෙළඳපොළක් ඉදිරියට අපි සලකනවා. ඒ වගේම සංවිධාන රාශියක් ඇති ප්‍රභේදනය කළ භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් ඒකාධිකාරී තරඟ වෙළඳපොළ වශයෙන් අපි සලකනවා. සංවිධාන ස්වල්පයක් 14ක් පමණක් තියෙනවා නම් ඒ වෙළඳපොළ තත්ත්වය කතිපයාධිකාරී වෙළඳපොළක් වශයෙන් අපි හඳුන්වනවා. මේ නිසා මේ වෙළඳපොළ තත්ත්වයන් බෙදා වෙන් කරන විට අපි සැලකිලිමත් වන ප්‍රධානම සාධකය නිෂ්පාදන සංවිධානයේ ස්වરૂපය. එය ඊට අමතරව වෙළඳපොළ තත්ත්වයන් බෙදා වෙන් කරන විට මේ පූර්ණ තරඟකාරී වෙළඳපොළ, කතිපයාධිකාරී වෙළඳපොළ, ඒකාධිකාරී වෙළඳපොළ සහ ඒකාධිකාරී තරඟ වෙළඳපොළ බෙදා වෙන් කරන විට සැලකිලිමත් විය යුතු සාධක මොනවද කියලා අපි අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව වෙළඳපොළේ සිටින ආයතන සංඛ්‍යාව එමත් අපි ව්‍යාපාරික සංඛ්‍යාව සැලකිලිමත් වෙනවා. එක්කෙනාද විශාල සංඛ්‍යාවක් ඉන්නවද ස්වල්පයක්ද කියලා ව්‍යාපාරික සංඛ්‍යාව නැත්නම් ආයතන සංඛ්‍යාව පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි. ඊට අමතරව නිෂ්පාදනයේ ස්වરૂපය. නිෂ්පාදනය කරන භාණ්ඩ එක සමානද? සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කරනවද? ඒ ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩවල වෙනසක් තියෙනවද? එතකොට ඔය විදිහට සමීප ආදේශන තියෙනවද? එහෙමද ආසන්න ආදේශන තියෙනවද කියලා නිෂ්පාදන භාණ්ඩයේ ස්වરૂපය පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි. ඊළඟ අනිත් පැත්තෙන් බැලුවොත් වෙළඳපොළට ප්‍රවේශ වීමට පවතින බාධාවන්. අපි ඔගදි කියනවා අබාධ පිවිසුමක් තියෙනවද, අබාධ පිටවුමක් තියෙනවද? එහෙනම් ඔතෙන්දී අපි බලනවා දැන් ඒකාධිකාරී වෙළඳපොළක බාධාකාරී ප්‍රවේශයක් තියෙන්නේ. වෙළඳපොළ ඇතුළේන කුමන හෝ බාධක තියෙනවා. ඒ බාධක නිසා තමයි වෙළඳපොළ ඒකාධිකාරී වන්නේ. නමුත් පූර්ණ තරංකාරී වෙළඳපොළ බැලුවත් ඒකාධිකාරී තරංග වෙළඳපොළ බැලුවත් වෙළඳපොළ ඇතුළේන බාධක නැහැ. ඒ නිසා අපි කියනවා අබාධ පිවිසුමක් තියෙනවා. ඒ නිසා අපි මේ වෙළඳපොළ තත්ත්වයන් බෙදා වෙන් කරන විට සැලකිලිමත් වෙනවා වෙළඳපොළට ප්‍රවේශ වීමට ඇති බාධාවන්. ඊට පස්සේ නිෂ්පාදන ආයතන අතර පවතින තරගයේ ස්වરૂපය. ඒකාධිකාරී වෙළඳපොළේ භාණ්ඩ හඳුන්වා දීමේ, ඒ කියන්නේ දැන් බැලුවදින් ඒකාධිකාරී වෙළඳපොළේ තරගයක් නැහැ. එක ආයතනයයි වෙළඳපොළේ ඉන්නේ. නමුත් අනෙකුත් වෙළඳපොළවල යම් යම් තරංගයන් තියෙනවා. තරංගයේ ස්වરૂපය අපි සැලකිලිමත් වෙනවා. අනිත් පැත්තට ඔය විදිහට බැලුවොතින් මෙන්න මේ සාධක සැලකිල්ලට අරගෙන අපි ආර්ථිකය තුළ වෙළඳපොළ තත්ත්වයන් කොටස් හතරකට බෙදෙනවා. මොකද කොටස් හතර කියන බලන්න. පූර්ණ තරංගකාරී වෙළඳපොළ, ඒකාධිකාරී තරංග වෙළඳපොළ, ඒකාධිකාරී වෙළඳපොළ,
කති ප්‍රාධිකාරී වෙළඳපොළ. අපි මෙතෙන්දී ඉස්සලාම් බලමු පූර්ණ තරඟකාරී වෙළඳපොළක් ගත්තොත් ඒ පූර්ණ තරඟකාරී වෙළඳපොළක තිබිය යුතු ලක්ෂණයන් මොනවද කියලා. ඒ වෙළඳපොළ තමයි අපට උසස් පෙළ විභාගෙදී ගොඩාක්ම වැදගත් වෙන්නේ මේ පූර්ණ තරඟකාරී වෙළඳපොළ. අපිට විභාග ප්‍රශ්න පිළිබඳ සොයා බලන විට පසුගිය විභාගවල අධ්‍යක්ෂකන් වලින් අපිට පේනවා නිරන්තරයෙන්ම මේ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් පිළිබඳ ළමයින්ගේ දැනුම පිළිබඳ අවධානය යොමු කළ තියෙනවා. ඒ අනුව මේ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් තුළ තියෙන එක ලක්ෂණයක් වෙනවා නිෂ්පාදනය සමජාතීයයි. ආයතන විශාල සංඛ්‍යාවක් හිටියට මේ සියලු දෙනාම නිෂ්පාදනක භාණ්ඩ එක සමානයි. සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කරනවා. අනිත් පැත්තෙන් බැලුවොත් මේ වෙළඳපොළේ තරඟය පූර්ණ වෙන්න ගැණුම්කරුවන් විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට තමයි මේ වෙළඳපොළේ තරඟයක් තියෙන්නේ. සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ගැණුම්කරුවන් විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඊට පස්සේ අපි කියනවා මේ වෙළඳපොළේ අබාධ පිවිසුම අපිට උමත් තියෙන්නේ. ඒ කියන්නේ වෙළඳපොළ ඇතුල් වෙන්න බාධක නැහැ. කෘතිම බාධක හෝ නීතිමය බාධක නැහැ. අපිට අපි කැමති නම් අපිට පුළුවන් විනිෂ්පාදනය කළ වෙළඳපොළ ඉදිරිපත් කරන්න. බාධකයක් නැහැ. අපි කැමති නම් එළවලු නිෂ්පාදනය කළ වෙළඳපොළ ඉදිරිපත් කරන්න පුළුවන් බාධකයක් නැහැ. අබාධ පිවිසුමක් තියෙන්නේ. අබාධ පිටවුමක් තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවොත් වෙළඳපොළ පිළිබඳ කිසිදු පිරිවැයක් නැතුව තොරතුරු ලබා ගන්න පුළුවන්. මොකද තොරතුරු ලබා ගන්නකොට තමයි අපිට කිසිම ගැටලුවක් නැතුව වෙළඳපොළ ඇතුල් වීමේ හැකියාවක් තියෙන්නේ. පිරිවැයක් නැතුව තොරතුරු ලබා ගැනීමට හැකියාවක් තියෙනවා පූර්ණ තරඟකාරී වෙළඳපොළක් තුළ. ඊළඟ බැලුවෙන් සාධක සංචලනයට බාධා පවතින්නේ නැහැ. ඒ කියන්නේ බාධාක් නැතුව සාධක මාරු කිරීමේ හැකියාවක් තියෙනවා. වෙළඳපොළ පූර්ණ තරඟයක් වෙන්නේ. ඊට පස්සේ අපි කියනවා ආයතනයක මිල ගණුවෙක් වශයෙන් කටයුතු කරනවා. දැන් ඒකාධිකාරී වෙළඳපොළක් බැලුවෙන් එයා මිල තීරණය කරනවා. මෙන්න අපේ භාණ්ඩය රුපියල් 500යි තීරණය කරනවා. නමුත් පූර්ණ තරඟකාරී වෙළඳපොළේ තීරකෙක් වශයෙන් කටයුතු කරන්න බෑ. ගණුවට අරගෙන යනවා. වෙළඳපොළේ තියෙන්නේ රුපියල් 50යි. එහෙනම් අපට වෙළඳපොළ අයින මේක 75යි කියලා තීරණය කරන්න බෑ. අපි කරන්න ඕන මොකද්ද? වෙළඳපොළේ තියෙන මිල රුපියල් 50යි. පවතින මිලට භාණ්ඩ සපයනවා. අන්න වෙළඳපොළේ පවතින මිල අපි බාර අරගෙන පවතින මිලට අපි භාණ්ඩ සපයන නිසා අපි කියනවා මිල ගණුවෙක් වශයෙන් කටයුතු කරනවා. ඊළඟ අනිත් පැත්තෙන් බැලුවොතින් වෙළඳපොළේ දිගු කාලයේදී බැලුවොතින් ප්‍රාමාණික ලාභ පමණයි. ඒ කියන්නේ කෙටි කාලෙදි නිෂ්ප්‍රාමාණික ලාභ ලැබුවට දිගු කාලෙදී උපයන්නේ ප්‍රාමාණික ලාභ පමණයි. මොකද වෙළඳපොළේ දැන් අපි හිතමු රැඳී සිටින්න අපට පිරිවැය පියවන්න අපට අවශ්‍ය වෙනවා ආදායම් 5000ක්. පිරිවැය පියවන්න තරම් ප්‍රමාණවත් ආදායමක් ලැබෙනවා. නමුත් කෙටි කාලයේදී නිෂ්ප්‍රාමාණික ලාභ පිරිවැයටත් වඩා වැඩිපුර ලාභ ලබන්න පුළුවන්. ඉතින් ඔතෙන්දී අපි ඊළඟ පාඩම් වලදී කතා කරනවා මේ වෙළඳපොළක් තුළ කෙටි කාලයේදී පූර්ණ තරඟකාරී වෙළඳපොළක කෙටි කාලයේදී නිෂ්ප්‍රාමාණික ලාභ ලබලා දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් උපයන්නේ. ඒකට හේතුව තමයි අබාධ පිවිසුමක් තියෙනවා, අබාධ පිටවුමක් තියෙනවා. මං ඊළඟ කොටසේදී ඒ පිළිබඳ ඔබව දැනුවත් කරනවා. ඊට පස්සේ අපි කියනවා මේ වෙළඳපොළේ සාමාන්‍ය ආදායම ආන්තික ආදායමට සමාන වෙනවා. මේ සාමාන්‍ය ආදායම ආන්තික ආදායම සමාන වීම වෙනම මාතෘකාවක් ඉදිරියට කතා කරනවා. දැනට පොඩි අවබෝධයක් ලබා ගන්න. සාමාන්‍ය ආදායම කියන්නේ එක භාණ්ඩයකින් ලැබෙන ආදායම. එහෙම නැත්නම් අපි කියනවා එක භාණ්ඩයක් සඳහා ලැබෙන මිල. අපි කිසියම් භාණ්ඩයක් විකුණන රුපියල් 20ට. ඒතර සාමාන්‍ය ආදායම රුපියල් 20යි. මොකද හේතුව එක භාණ්ඩයකට ලැබුණු මිල නැත්නම් එක භාණ්ඩයකින් ලැබෙන ආදායම සාමාන්‍ය ආදායම විදිහට සැලකන නිසා. ආන්තික ආදායම අමතර ඒකකයකින් නැත්නම් වැඩිපුර ඒකකින් ලැබෙන අතිරේක ආදායම. අපි භාණ්ඩ පහක් විකුණලා යම් කිසි ආදායමක් ලබනවා. තව එක භාණ්ඩයක් වැඩි කරනවා භාණ්ඩ 6යි. එතකොට වැඩිපුර එකක් ලැබුවත් එහෙම නැත්නම් එක භාණ්ඩයක් විකුණනත් ලබන්න විකුණන්න වෙන්නේ අපිට වෙළඳපොළේ පැවරුණු මිලට. අපි ඒ පැවරුණු මිලේදී අපි එතෙන්දි කියනවා සාමාන්‍ය ආදායමයි
ආන්තික ආදායමයි සමානවන්නේ ඇයි කියන එක. ඉතින් ඒ නිසා දැන් අපි නැවත මතක් කරමු පූර්ණ තරඟකාරී වෙළඳපළක් තුළ සම තියෙන ලක්ෂණ තමයි එකක් තමයි නිෂ්පාදනයේ සමජාතිය වෙන්න ඕන. කතා කරන්න ගැනුම් කරුවන් විගුණම් කරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්න ඕන. අබාධ පිරිසුම අබාධ පිටුමක් තියෙන්න ඕන. ඊළඟට පිරිවැයක් නැතුව වෙළඳපොළ පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා ගැනුම් කරුවන්ට සහ විගුණම් කරුවන්ට. ඊළඟට බාධාවක් නැහැ. සාධක මාරු කරන්න පුළුවන් කිසිදු බාධාවක් නැහැ. ඊළඟට වෙළඳපොළේ මොකක්ද මිල ගන්නවයි කියලා කියන්නේ වෙළඳ පොලේ පවතින මිලට බාණ්ඩ සපේනවා. ඒ නිසා අපි ඕකට නමක් කියලා මොකද්ද මිල ගණුවක වශයෙන් කටයුතු කරනවා. ඊළඟට කෙටි කාලයේ නිෂ්ප්‍රාමාණික ලාභ ලැබුවට දීර්ඝ කාලයේදී උපයන්නේ ප්‍රාමාණික ලාභ පමණයි. ඊළඟට ආන්තික ආදායම සාමාන්‍ය ආදායම එකිනෙක සමාන වීමක් සිදු වෙනවා. ඒ පූර්ණ තරංකාරී වෙළඳපොළක් තුළ තිබිය යුතු ලක්ෂණ. හැබැයි ඒ වගේම අපි දැනගන්න ඕන පූර්ණ තරංකාරී වෙළඳපොළක් බිහිවීමට අවශ්‍ය උපකල්පනයන් මොනවද කියලා. පූර්ණ තරංකාරී වෙළඳපොළේ අවශ්‍ය උපකල්පන ප්‍රධාන උපකල්පන තුනක් අපි මෙතෙන්දී අවධානය යොමු කරනවා. එක උපකල්පනයක් තමයි සියලුම සැපයුම්කරුවන් වෙළඳපොළ ආසන්නයේ ඉන්න ඕන. සියලුම සැපයුම්කරුවන් වෙළඳපොළ ආසන්නයේ ඉන්න ඕන. දැන් අපි හිතමු ඒ වෙළඳපොළට ආසන්නව ඉන්නවා සැතපුම් දෙකක් දුරින්. B ඉන්නත් ඕන සැතපුම් දෙකක් දුරින් C ඉන්නත් ඕන. එතකොට සමාන පිරිවැයකින් බාණ්ඩ සපයන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු A සැතපුම් දෙකක් දුරින් ඉන්නකොට B සැතපුම් 100ක් දුරින් ඉන්නවා. වෙළඳපොළට බාණ්ඩ සපයන්න Bට දැරීමට සිදුවන වියදම් වැඩි වෙනවා. එතන සමාන පිරිවැයක් නැහැ. සමාන පිරිවැයක් නැහැ. ඒ නිසා අපි කියනවා සමාන පිරිවැයකින් බාණ්ඩ සැපයීමක් සිදු කළ යුතුයි. ඊළඟ වෙළඳපොළේ බලන්න සියලුම සැපයීම් කරුවන්ට වෙළඳපොළ පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුයි. අනිතේ තමයි පූර්ණ තරංකාරී වෙළඳපොළක් බිහි වෙන්න අවශ්‍ය ඊළඟ උපකල්පනය වෙනවා. බලන්න වෙළඳපොළක කර්මාන්ත අතර සම්පත් සංචලනයක් තියෙනවා. අපිට පුළුවන් නම් අපි හිතමු ඒ කියන කර්මාන්තයේ ලාභ ලබනවා නම් බී කියන කර්මාන්තයේ අලාභ ලබනවා නම් ඒ අලාභ ලබන ආයතනය වහලා ඉවරලා ඒ සම්පත් මාරු කිරීමේ හැකියාව තියෙන්න ඕන ඒ කියන කර්මාන්තයේ. සම්පත් සංචලනයක් තියෙන්න ඕන. සම්පත් මාරු කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. අන්නේ උපකල්පනය අවශ්‍ය වෙනවා පූර්ණ තරංකාරී වෙළඳපොළක් බිහිවීමට. මේ නිසා පූර්ණ තරංකාරී වෙළඳපොළක් බිහිවීමට ප්‍රධාන වශයෙන් අපේ සලකා බල උපකල්පන තුනක් තියෙනවා. එකක් තමයි සියලුම සැපයුම් කරුවන් වෙළඳපොළ ආසන්නයේ සිටීම. සියලුම සැපයුම් කරුවන් වෙළඳපොළ පිළිබඳ මනා අවබෝධයක් තිබීම. කර්මාන්ත අතර සම්පත් සංචලනයක් තිබීම. ඊළඟ අනිත්‍ය තමයි පූර්ණ තරංකාරී වෙළඳපොළ බැස ගන්න පුළුවන් නිගමන. දැන් අපි ලක්ෂණ කතා කරා, උපකල්පන කතා කරා, ප්‍රධාන වශයෙන් නිගමන. එකක් තමයි මේ වෙළඳපොළේ තියෙන වැදගත්ම නිගමනය තමයි පූර්ණ තරංකාරී වෙළඳපොළක ව්‍යාපාර ආයතනයක් කටයුතු කරන්නේ පැවරුණු මිල. එතන මේ පැවරුණු මිල කියන එක අපි සවිස්තර වෙනම කතා කළ යුතුයි. ගොඩාක්ම අපිට වැදගත්ම මාතෘකාව විදිහට නිරන්තරයෙන්ම ප්‍රශ්න අහන කොටස තමයි මේ පැවරුණු මිල කියන්නේ. එතකොට පැවරුණු මිලක් අනුව ව්‍යාපාර ආයතන කටයුතු කරන බව නිගමනය කරනවා. ඊළඟ අනිතය තමයි කෙටි කාලයේදී නිෂ්ප්‍රාමාණික ලාභ ලැබුවත් දිගු කාලයේදී උපයන්නේ ප්‍රාමාණික ලාභ පමණයි. ව්‍යාපාර ආයතනයක සාමාන්‍ය ආදායම ආන්තික ආදායමට සමාන වෙනවා. දැන් මේවා එකින් එක අරගෙන අපිට කතා කරන්න වෙනවා. පූර්ණ තරංකාරී වෙළඳපොළක මේ නිගමනයන් තමයි අපිට ගොඩාක් වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම උසස් පෙළ කරන දරුවන් මේ නිගමන පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ අනුව අපි බලමු මේ පූර්ණ තරංකාරී වෙළඳපොළේ පැවරුණු මිල කියන්නේ කුමක්ද කියන එක පිළිබඳ අපේ අවධානය යොමු කරන්න ඕන. ඉතින් ඉස්සලා අපි මේ වෙළඳපොළ පිළිබඳ අබාධ පිවිසුමක් තියෙනවා කියලා කිව්වා.
ඒ පිළිබඳ අපි අවශ්‍ය දැනුම ඉස්සලා ලබා ගත යුතුයි. බලන්න මේ වෙළඳපොළ පිළිබඳ ඒ කියන්නේ ඇතුල් වෙන කිසිම බාධාවක් නැහැ කිව්වා. ඒක අබාධ පිවිසුමක් තියෙන එක හේතුවක් කිව්වා. වෙළඳපොළට ඇතුල් වෙන්න ඒ කියන්නේ අවශ්‍ය වෙන කුඩා ප්‍රාග්ධනය. දැන් අපි හිතමු අපි වී වගා කරන්න අපිට විශාල මුදලක් අවශ්‍ය නැහැ. නමුත් අපි දන්නවා මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන්න විශාල වශයෙන් ප්‍රාග්ධනයක් අවශ්‍යයි. කුඩා ප්‍රාග්ධනයක් තියාගෙන අපිට මේ වෙළඳපොළට ඇතුල් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා කිසිදු බාධාවක් නැහැ. අබාධ පිවිසුමක් තියෙනවා. ඒ අබාධ පිවිසුම තියෙන්නේ වෙළඳපොළට ඇතුල් වෙන අවශ්‍ය වෙන කුඩා ප්‍රාග්ධනයක් පමණයි. අනිත් පැත්තෙන් බැලුවොත් කෘතිම බාධක නැහැ. සමහර වෙළඳපොළවල බැලුවොත් මොන හරි විදිහට ඉවලා එක්ක නීති විරෝධී වශයෙන් බාධක තියෙනවා. අලුතෙන් ආයතනයකට සැපයුම් කරුවෙකුට එන්න දෙන්නේ නැහැ. මොන හරි විදිහේ බාධකයක් දානවා. නමුත් අපි කැමති නම් මේ වෙළඳපොළ ඇතුල් වෙන්න එවැනි බාධකයක් නැහැ. ඒ නිසා අපි කියනවා මේ වෙළඳපොළේ තියෙන්නේ අබාධ පිවිසුමක් තියෙනවා. අනිත් ඒ තමයි නිෂ්පාදන සම්පත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. සම්පත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. දැන් අපි හිතමු ලංකාවේ වී නිෂ්පාදනය කරන්න අවශ්‍ය තැනිතලා පොළවක් තියෙනවා. ඒ වගේම ජලය පහසුවක් තියෙනවා, සරුපසක් තියෙනවා. සම්පත් ලබා ගන්න පුළුවන් නම් ඒ සම්පත් ලබා ගැනීමේ පහසුව නිසා ඒ වෙළඳපොළට ඇතුල් වීමේ හැකියාව තියෙනවා. මේ නිසා පූර්ණ තරංකාරී වෙළඳපොළක අබාධ පිවිසුමක් තියෙනවා. ඒ අබාධ පිවිසුමක් තියෙන හේතු ටික දැන් නැවත මතක් කරන්න කුඩා ප්‍රාග්ධනයක් පමණයි අවශ්‍ය වෙන්නේ. වෙළඳපොළ ඇතුල් වීමට කෘතිම බාධක නැහැ. නිෂ්පාදන සම්පත් පහසුවෙන් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි දැන් කතා කරා පූර්ණ තරංකාරී වෙළඳපොළේ තියෙන ප්‍රධාන නිගමන තුනෙන්. වැදගත්ම නිගමනය කියලා කිව්වේ පැවරුණු මිල. මේසා අපි බලමු එහෙමනම් මේ පූර්ණ තරංගකාරී වෙළඳපොළක් තුළ පැවරුණු මිලක් කියන්නේ කුමක්ද? අපි ඉස්සලා කොහොමද ඒක නිර්වචනය කරන්නේ? අපි දන්නවා පූර්ණ තරංකාරී වෙළඳපොළේ මිල තීරණය වන්නේ ඉල්ලුමහා සැපේම අනුව. ඒ කියන්නේ ඉල්ලුම් කරුවන්ගේ සැපේම් කරුවන්ගේ එකඟතාවය අනුව මිල තීරණය වෙනවා. දෙගොල්ලගේම එකඟතාවයක් තියෙනවා. හැබැයි ඒ වගේම විශේෂයෙන්ම තනි ඉල්ලුම් කරුවෙකුට එහෙම නැත්නම් තනි සැපේම් කරුවෙකුට අපි කියනවා තනි ආයතනයකට මිල වෙනස් කරන්න බෑ. මිල වෙනස් කරන්න බෑ. දැන් අපි හිතමු අපි කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. ඒ භාණ්ඩේ මිලට ගන්න වෙළඳපොළේ ඉන්න ගැනුම් කරුවෝ 1000ක්. එක්කෙනෙක් මිල රුපියල් අපි හිතමු 80යි. එක්කෙනෙක් කියනවා රුපියල් 70 දෙන්න නැත්නම් මම ගන්නේ නැහැ. එයාට බලපෑමක් කරන්න බෑ. මොකද ඕන තරම් විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කරුවෝ ඉන්නවා. සැපයුම් කරුවෝ අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. වෙළඳපොළට කිසියම් භාණ්ඩයක් සපයන සැපයුම් කරුවෝ අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නෙද්දි වෙළඳපොළේ පවතින මිල රුපියල් 100 නම් තව වෙළෙන්දෙකුට තව සැපයුම් කරුවෙකුට ඇවිල්ලා රුපියල් 150යි කියලා 110යි කියලා දෙන්න බෑ. ඒසත් තනි ආයතනයකට වෙනස් කරන්න බෑ. ඉල්ලුම් කරුවන්ගේ සැපයුම් කරුව එකඟතාවය අනුව තීරණය වෙනවා. මේ නිසා පැවරුණු මිල අපි කොහොමද දැන් නිර්වචනය කරන්න කියලා බලමු. ඉල්ලුමයි ඉල්ලුම් කරුවන්ගේ සැපයුම් කරුවන්ගේ එකඟතාවය අනුව තීරණය වෙ ඇති තනි ව්‍යාපාර ආයතනයකට වෙනස් කළ නොහැකි මිල. නැවත කියන්න ඉල්ලුම් කරුවන්ගේ සැපයුම් කරුවන්ගේ එකඟතාවය අනුව තීරණය වෙ ඇති තනි සැපයුම් කරුවෙකුට හෝ තනි ව්‍යාපාර ආයතනයකට වෙනස් කළ නොහැකි මිල. පැවරුණු මිල. ඊට පස්සේ අපි දැනගන්න ඕන මේ පැවරුණු මිල බිහි වෙන හේතු මොනවද කියලා. පැවරුණු මිල බිහි වෙන හේතු. ඇයි මේ තනි ව්‍යාපාර ආයතනය වෙනස් කරන්න බැරි? අපි දන්නවා මේ වෙළඳපොළ තුළ බලන්න තනි ආයතනයකට වෙළඳපොළට බලපෑමක් කරන්න බැරි හේතු. එතන මේ වෙළඳපොළ නිෂ්පාදනය කරන්නේ සමජාතීය භාණ්ඩ. මේ වෙළඳපොළ නිෂ්පාදනය කරන්නේ සමජාතීය භාණ්ඩ. අනිත් පැත්තෙන් එක සමාන භාණ්ඩ නිෂ්පාදනය කරන අතිවිශාල සැපයුම් කරු රාශියක් ඉන්නවා. අනිත් ඒ තමයි තනි සැපයුම් කරුවේ සැපයන්නේ මුළු වෙළඳපොළ සැපයුවෙන් ඉතා උඩා ප්‍රමාණයක් පමණයි. මේ නිසා තනි සැපයුම් කරුවෙකුට වෙළඳපොළ තුළ දැනෙන බලපෑමක් ඇති කරන්න බෑ. ඒ නිසා වෙළඳපොළේ මිල වෙනස් කළ නැහැ. ත
තනි සැපයුම්කරුව මිල වෙනස් කරන්න බෑ. එසා තනි සැපයුම්කරුව මිල වෙනස් කරන්න බැරි හේතුව කුඩා සැපයුම්කරුව ආසියක් ඉන්නේ සමජාතිය මාන නිස්පාදනය කරන්න. තනි සැපයුම්කරුව සපයන්නේ මුළු වෙළඳපොළ සැපයීමෙන් ඉතා කුඩා ප්‍රමාණයක්. මේ නිසා දැනෙන බලපෑමක් ඇති කරලා මිල වෙනස් කරන්න බෑ. එයනුව මෙතනින් අපට නිර්මාණය කරන්න පුළුවන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පූර්ණ තරංකාරී වෙළඳපොළක ව්‍යාපාර ආයතන ඉල්ලුම් වක්‍ර ප්‍රමාණ රේඛාවට සමාන්තරයි. ප්‍රමාණ රේඛාට සමාන්තරය කියන්නේ ප්‍රමාණය කොතරම් වෙනස් වුණත් මිල වෙනස් කරන්න බෑ. කියන්නේ ප්‍රමාණය කොතරම් වෙනස් වුණත් මිල වෙනස් කරන්න බෑ. එතකොට එයට හේතු තමයි කුඩා සැපයුම්කරු රාශියක් ඉන්නේ සමජාති මාන නිෂ්පාදනය කරන වෙළඳපොළ දැනෙන බලපෑමක් ඇති කරමින් මිල වෙනස් කරන්න බෑ. මිලට අපි කියනවා පූර්ණ තරංකාරී වෙළඳපොළක සාමාන්‍ය ආදායම ආන්තික ආදායමට සමානයි. ඒක නිගමනයක්. සාමාන්‍ය ආදායම ආන්තික ආදායමට සමානයි. අපි බලමු ඉස්සෙල්ලාම මේ පූර්ණ තරංකාරී වෙළඳපොළේ සාමාන්‍ය ආදායම කියන්නේ කුමක්ද? අපි කියනවා එක භාණ්ඩයකින් ලැබෙන ආදායම. එහෙම නැත්නම් කියනවා එක භාණ්ඩයක් සඳහා ලැබෙන මිල. දැන් අපි වෙළඳපොළේ කිසියම් භාණ්ඩයක් විකුණන රුපියල් 10ට. එතකොට අපි විකුණන රුපියල් 10ට අපට ලැබෙන ආදායම රුපියල් 10යි. ඒ නිසා තනි බලන්න එක භාණ්ඩයකට ලැබෙන මිල එහෙම නැත්නම් එක භාණ්ඩයකින් ලැබෙන ආදායමට කියනවා සාමාන්‍ය ආදායම. සාමාන්‍ය ආදායම ගණනය කරන්නේ මුළු ආදායම බෙදන්න භාණ්ඩ ප්‍රමාණය. මුළු ආදායම භාණ්ඩ ප්‍රමාණය. දැන් අපි හිතමු භාණ්ඩ ප්‍රමාණය 10යි මුළු ආදායම 50යි. එහෙනම් මේ 50ක් ලැබෙන භාණ්ඩ කීයකින්ද? 10කින්. 50ක් ලැබුණේ 10කින් නම් එක භාණ්ඩකින් ලැබෙන ආදායම කොච්චරයි? 5යි. එක භාණ්ඩයක ලැබෙන ආදායම කොච්චරයි? 5යි. එහෙනම් සාමාන්‍ය ආදායම ගණනය කරන්නේ කොහොමද? මුළු ආදායම බෙදන්න භාණ්ඩ ප්‍රමාණය. එතකොට අපිින් ඇහුවොත් සාමාන්‍ය ආදායම ගණනය කරන්නේ කෙසේද? එතකොට ඉර උඩ මුළු ආදායම ඉරයට භාණ්ඩ ප්‍රමාණය. එතකොට එක භාණ්ඩකින් ලැබෙන ආදායමට කියනවා සාමාන්‍ය ආදායම. ඊළඟට අපි බලමු ඊළඟට ආන්තික ආදායම. කියන්නේ ආන්තික ආදායම. ආන්තික ආදායම කියන්නේ අමතර එකකින් ලැබෙන අතිරේක ආදායම. ඒ කියන්නේ වැඩිපුර එකකින් ලැබෙන අතිරේක ආදායම. මේක ගණනය කරනවා ඉර උඩ ආදායමේ වෙනස. ඉරයට භාණ්ඩ ප්‍රමාණය වෙනසෙන් බෙදන්න. ආදායමේ වෙනස භාණ්ඩ ප්‍රමාණය වෙනසෙන් බෙදන්න. දැන් අපි හිතමු අපි භාණ්ඩ 20ක් විකුණලා ලැබෙන ආදායම 50 නම්. දැන් භාණ්ඩ ප්‍රමාණය 30 දක්වා වැඩි කරනවා. එතකොට 20 ඉඳලා 30 දක්වා භාණ්ඩ කීයක් වැඩි කරයි? 10යි. අපි හිතමු ආදායම වැඩි වෙනව 50 ඉඳලා 60 දක්වා 50 ඉඳලා 70 දක්වා 20 ගේ. එතකොට භාණ්ඩ කොච්චර වැඩි කරයි? 10 ගේ. ආදායම කීයකින් වැඩි නැයි? 20 ගේ. එහෙනම් 20ක් වැඩි උනේ වැඩිපුර 10 කින්. එහෙනම් 20 10න් බෙදුවාම ආන්තික කී? 2යි. මොකද එහෙනම් ආන්තික ආදායම කියන්නේ වැඩිපුර එකකින් ලැබෙන අතිරේක ආදායම. කොහොමද ගන්නේ කියන්නේ? මුළු ආදායමේ වෙනස භාණ්ඩ ප්‍රමාණය වෙනසින් බෙදන්න. පූර්ණ තරංකාරී වෙළඳපොළක සාමාන්‍ය ආදායම ආන්තික ආදායමට සමාන වෙනවා. ඇයි සමාන වෙන්නේ? ඇයි සමාන වෙන්නේ? පැවරුණු මිල නිසා. පැවරුණු මිල නිසා සමාන වෙනවා. ඒ කියන්නේ අපි එක භාණ්ඩයක් විකුණනත් එක භාණ්ඩයක ලැබෙන ආදායමනේ සාමාන්‍ය ආදායම. වැඩිපුර එකක් විකුණනත් වෙළඳපොළේ තියෙන මිලටනේ විකුණන්න වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය ආදායම ආන්තික ආදායම සමාන වෙනවා පැවරුණු මිල නිසා. ඒක වෙළඳපොළකින් බැස ගන්න පුළුවන් නිගමනයක්. මේ නිසා පූර්ණ තරංකාරී වෙළඳපොළේ ප්‍රධාන වශයෙන් අපි නිගමන තුනක් වෙනවා. පැවරුණු මිලක් අනුව කටයුතු කරනවා. කෙටි කාලයේ නිෂ්ප්‍රාමාණික ලාභ ලැබුවත් දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ උපයනවා. අනිත් එක සාමාන්‍ය ආදායම ආන්තික ආදායමට සමානයි. දැන් අපි බලමු ඒ වගේම මේ පූර්ණ තරංගකාරී වෙළඳපොළක කෙටි කාලයේදී නිෂ්ප්‍රාමාණික ලාභ උපයනවා දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ උපයනවා. හේතුව කියන්නේ හේතුව තමයි අබාධ පිවිසුමයි අබාධ පිටවුමයි. අපි දන්නවා නිෂ්ප්‍රාමාණික ලාභ යනු නිෂ්පාදන සම්පත් පවත්නා භාවිතයේ රඳවා ගැනීමට අවශ්‍ය ආදායමට වඩා වැඩිපුර ආදායම් ලැබෙනවා. දැන් අපි හිතමු ව්‍යාපාරය තුළ අපිට රැඳෙන්න අවශ්‍ය වෙන්නේ 5000යි.
නමුත් අපි වෙළඳ පොලෙන් ලැබෙන ආදායම 8000යි. අවශ්‍ය ආදායමට වඩා වැඩිපුර ලැබුවා කීයද? 3000යි. ඒකද නම මොකද්ද? නිෂ්ප්‍රාමාණික ලාභ. එහෙනම් නිෂ්ප්‍රාමාණික ලාභ කියන්නේ නිෂ්පාදන සම්පත් පවත්නා භාවිතයේ රඳවා ගැනීමට අවශ්‍ය ආදායමට වඩා වැඩිපුර ආදාය ලැබෙනවා. හැබැයි නිෂ්ප්‍රාමාණික ලාභ ලබන්නේ කෙටි කාලයකදී. මේ විදිහට නිෂ්ප්‍රාමාණික ලාභ ලබන විට අබාධ පිවිසුමක් තියෙනවා. ඒ නිසා වෙනද පොලට ඇතුල් වෙන ආයතන සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? සැපෙම වැඩි වෙනවා. සැපෙම වැඩි වෙනකොට සැපෙම වක්‍රය දකුණට වෙළඳ පොලේ මිල අඩු වෙනවා. මිල අඩු වෙලා අර ලබාපු නිෂ්ප්‍රාමාණික ලාභ ක්‍රමයෙන් අඩු වෙලා දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් උපයනවා. ඒතර පූර්ණ තරංකාරී වෙළඳ පොලක බැස ගන්න පුළුවන් නිගමනයක් විදිහට අපි කිව්වා කෙටි කාලයේ නිෂ්ප්‍රාමාණික ලාභ ලැබුවට දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් උපයනවා. එයට හේතුව අබාධ පිවිසුමයි අබාධ පිටවුමයි නිසා. ඊළඟ පූර්ණ තරංගකාරී වෙළඳ පොලක අපේ මේක දාලා තියෙනවා ආන්තික ආදායම ගන්න එකන ආකාරය ආදායම වෙනස භාණ්ඩ ප්‍රමාණය වශයෙන් බෙදන්න. ඊට පස්සේ සාමාන්‍ය ආදායම ආන්තික ආදායම් සමාන වෙන්නේ පැවරුණු මිල නිසා කියලා. ඊට පස්සේ අපි බලමු ඒකාධිකාරී වෙළඳ පොළක්. ඒකාධිකාරී වෙළඳ පොළක් අපි කොහොමද නිර්වචනය කරන්නේ? කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන සංවිධාන එහෙම නැත්නම් ආයතන එකක් පමණක් තියෙනවා නම් අපි ඒකට කියන මොකද්ද? ඒකාධිකාරී වෙළඳ පොළ. කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන සංවිධාන නැත්නම් ආයතන එකක් පමණක් තියෙනවා නම් එය ඒකාධිකාරී වෙළඳ පොළ. එහෙම වෙන්න නම් ඒකාධිකාරී වෙළඳ පොළේ තියෙන්න ඕන ලක්ෂණ පළවෙනි එක තමයි නිෂ්පාදනය සුවිශේෂී වෙනවා. ඒ කියන්නේ මොකද්ද? සමීප ආදේශන හෝ ආසන්න ආදේශන නැති වෙනවා. සමීප ආදේශන හෝ ආසන්න ආදේශන නැති වෙනවා. මොකද ඒ වෙළඳ පොළට ආසන්න වශයෙන්වත් සමීපවත් ආදේශනයක් නැහැ. එක ආයතනයයි. ඒ නිසා ඒකාධිකාරී. ඒ නිසා ඒකාධිකාරී වෙළඳ පොළේ එක ලක්ෂණයක් වුණා සුවිශේෂී වෙන්න ඕන. සුවිශේෂී වෙන නම් සමීප ආදේශන නැත්නම් ආදේශන ආසන්න ආදේශන නොමැති විය යුතුයි. අනිත් අපි කිව්වා එක සැපෙම් කරුවේ පමණක් ඉන්නවා. වෙළඳ පොළේ ඉන්නේ එක සැපෙම් කරුවේ පමණයි. එහෙම වුණොත් තමයි වෙළඳ පොළ ඒකාධිකාරී වෙළඳ පොළක් විදිහට අපි පිළිගන්නේ. අනිත් පැත්තෙන් බැලුවොත් බාධාකාරී ප්‍රවේශය. වෙළඳ පොළට ඇතුල් වීමට කුමන හෝ බාධකයක් තියෙනවා. ඒ නිසා අපි කියනවා බාධාකාරී ප්‍රවේශයක් තියෙනවා වෙළඳ පොළේ. අනිත් ඒ තමයි තොරතුරු ලබා ගන්න අපහසුයි. එනිසා අපි කියනවා වෙළඳ පොළ තොරතුරු අපූර්ණයි. වෙළඳ පොළ පිළිබඳ පූර්ණ වශයෙන් තොරතුරු ලබා ගන්න බැහැ පිරිවැයකින් තොරව. අනිත් පැත්තේ මිල විශේෂණයක් තියෙනවා. මිල විශේෂණය. මොකද වෙළඳ පොළවල් වල අලෙවි කරන භාණ්ඩ වල මිල එකිනෙකට වෙනස්. මොකද ඒකාධිකාරී නිෂ්පාදකයා මිල ගණුවෙක් වෙන්නේ නැහෙනේ. මිල තීරණය කරනවා. වෙළඳ පොලේ මිල බාර ගන්න තීරණය කරනවා. ඔහුගේ අභිමතය පරිදි මිල විශේෂණයක් ඇති කරනවා වෙළඳ පොළ පිළිබඳ. ඒ නිසා අපි කියනවා මිල විශේෂණයක් තියෙනවා. ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වෙනවා. දැන් අපි කියනවා පූර්ණ තරංකාරී වෙළඳ පොළක ප්‍රමාණ රේඛාවට සමාන්තරයි. හේතුව ප්‍රමාණය කොතරම් වෙනස් වුවත් මිල වෙනස් වෙන්නේ නැහැ. මේ නිසා ආයතනයක මූණ දෙන ඉල්ලුම් වක්‍රය ප්‍රමාණ රේඛාවට සමාන්තරයි. නමුත් ඒකාධිකාරී වෙළඳ පොලේ ඉල්ලුම් වක්‍රය මොකද වෙන්නේ? පහළට බෑවුම් වෙනවා. මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. හරි පුතා කියන ප්‍රශ්නයක් තියෙනවද? සර් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඒකාධිකාරී වෙළඳ පොළතුර මේ මිල තීරණය කරන්නේ සැපයුම් කරුවෙක් විසින්නේ. පූර්ණ තරංකාරී වෙළඳ පොළක මේ වෙළඳ මේ තනි සැපයුම් කරුවෙකුට මිල තීරණය කරන්න බෑ. ඒකට හේතු මොනවාද? ඔව්. දැන් ඒකාධිකාරී වෙළඳ පොළේ ඉන්නේ එක සැපයුම් කරුවයිනේ. පූර්ණ තරංකාරී වෙළඳ පොළේ ඉන්නවා අතිවිශාල සැපයුම් කරුවෝ. ඒතර වෙළඳ පොළේ දැනෙන බලපෑමක් කරන්න පුළුවන්ද විශාල සැපයුම් කරුවෙන් ඉඳලා තනි එක්කෙනෙකුට? එහෙනම් වෙළඳ පොළේ බලපෑමක් ඇතුළේ මිල වෙනස් කරන්න පුළුවන්ද? මිල වෙනස් කරන්න බෑ. ඒ නිසා පූර්ණ තරංකාරී වෙළඳ පොළක තනි ආයතනයට දැනෙන බලපෑමක් ඇති කරමින් මිල වෙනස් කරන්න බෑ. අනිත් පැත්තෙන් නිෂ්පාදනය කර තියෙන සියලු භාණ්ඩ සමජාතීයයිනේ. ඒකාධිකාරී වෙළඳ පොළේ සමීප ආදේශන හෝ ආසන්න ආදේශන නැහැ.
එනිසා අපි කියනවා අතන මිල ඒකාධිකාරී වෙළඳපොලේ මිල තීරණය කරනවා පූර්ණ තරංකාරී වෙළඳපොලේ තීරණය කරන්න බෑ මිල ගණුවෙක් වශයෙන් කටයුතු කිරීමක් සිදු කරනවා ඊට පස්සේ අපි බලමු ඒකාධිකාරී තරංග වෙළඳපොල දැන් ඒකාධිකාරී වෙළඳපොලේ ඉන්නේ සැපයුම් කරුව එක්කෙනා පූර්ණ තරංකාරී වෙළඳපොලේ විශාල සංඛ්‍යාවක් ඉන්නවා හැබැයි නිපදවන භාණ්ඩ එක සමානයි සමජාතියයි මේ වෙළඳපොලේ තියෙන විශේෂත්වය තියෙන්නේ තරඟකරුව හිටියට නිෂ්පාදනය කරන භාණ්ඩවල තියෙන්නේ ප්‍රභේදනය. මොකද්ද මේ ප්‍රභේදනය කියන්නේ? එකිනෙකට වෙනස්. කුමන හෝ වෙනසක් තියෙනවා. ඒකාධිකාරී තරඟ වෙළඳපොලේ. ඒ නිසා මේ වෙළඳපොලේ තියෙන එක ලක්ෂණයක් තමයි බලන්න සැපයුම් කරුවන් ඉල්ලුම් කරුවන් විශාල සංඛ්‍යාවක් හිටියට නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රභේදනයක් තියෙනවා. භාණ්ඩවල ප්‍රභේදනයක් තියෙනවා. අනිත් එක තමයි මේ වෙළඳ පොලේ බලන්න බාධාකාරී ප්‍රවේශයක් නැහැ අබාධ පිවිසුමක් සහ අබාධ පිටවුමක් තියෙනවා මේ වෙළඳ පොලට කිසිම බාධාවක් නැතුව ඇතුල් වෙන්න පුළුවන් මේ වෙළඳ පොලෙත් ආයතනයේ මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට ඉහළ සිට පහළට බෑවුමක් සිදු වෙනවා මොකද හේතුව පහළට බෑවුමනේ අර අතෙන්දී අපි කිව්වා පූර්ණ තරංකාරී වෙළඳ පොලේ තියෙන්නේ ප්‍රමාණ රේඛාවට සමාන්තරයි තේරුණා නේද ප්‍රමාණ රේඛාවට සමාන්තරයි හේතුව මිලෙහි කිසිදු වෙනසක් කරන්න බැහැ. හැබැයි ඒකාධිකාරී තරඟ වෙළඳපොලේ මිලෙහි සුළු වෙනසක් කරන්න පුළුවන්. දැන් අපි හිතමු ආයතන 100ක් ඉන්නවා. කිසියම් ආයතනයක් ප්‍රභේදනයක් ඇති කරනවා. වෙනසක් ඇති කරනවා. ගුණාත්මකකය වැඩි කරනවා. ගුණාත්මකකය වැඩි කරොත් එයාට පුළුවන් නේද මිලෙහි සුළු වෙනසක් කරන්න. හැබැයි ඒකාධිකාරී වෙළඳපොල වගේ විශාල වෙනසක් කරන්න පුළුවන්ද? බැහැ. මොකෝ හේතුව? තවත් අය ඉන්නවා. තවත් අය ඉන්නවා. විශාල වෙනසක් කරන්න බෑ සුළු වෙනසක් කරන්න පුළුවන් එසා ඉල්ලුමක් වේ පහලට බෑවීමක් සිදු වෙනවා ඒකාධිකාරී තරඟ වෙළඳපොලේ මේ වෙළඳපොලේ අබාධ පිවිසුමක් තියෙනෝනේ ඒ අබාධ පිවිසුම නිසා මේ වෙළඳපොලේ තියෙන මොකද්ද කෙටි දිගු කාලයේදී උපයන්න පුළුවන් මොන ලාභද ප්‍රාමාණික ලාභ පමණක් උපයනවා ඊළඟට මේ වෙළඳපොල ව්‍යුහය තුළ අපට වැදගත් වෙන ඊළඟ වෙළඳපොල தත්ත්වය තමයි අපි කතිපයාධිකාරී වෙළඳපොල. ඒ කියන්නේ මේ කතිපයාධිකාරී වෙළඳපොලේ තියෙන විශේෂත්වය තමයි සැපයුම් කරුවන් 14ක් සීමිත සංඛ්‍යාවක්. පූර්ණ තරංගකාරී වෙළඳපොලේ වගේ විශාල සංඛ්‍යාවක් නැහැ. ඒකාධිකාරී වෙළඳපොලේ වගේ එක්කෙනෙකුත් නෙවෙයි. සීමිත සංඛ්‍යාවක් ඉන්නෝ මේ වෙළඳපොලේ. ඒතර ඒ නිසා කතිපයාධිකාරී වෙළඳපොලේ ලක්ෂණ විදිහට අපි කියනවා සැපයුම් කරුවන් සීමිත සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම ප්‍රවේශයට බාධා විශේෂයෙන්ම අපි කියනවා අන්‍යෝන්‍ය රැඳියාවක් තියෙනවා. මොකද මේ අන්‍යෝන්‍ය රැඳියාව කියන්නේ? එක ආයතනයක ක්‍රියාකාරීත්වයට අනෙක් ආයතන ප්‍රතිචාර දක්වනවා. දැන් අපි හිතමු කිසියම් ආයතනයක් භාණ්ඩේ යම් විදිහකින් වෙනසක් ඇති කරොත් ඒ කියන්නේ මිලෙහි වෙනසක් කරෝති. ඒක බලපාන අනිත් ආයතනයට. එහෙනම් අනිත් ආයතන මොකද කරන්නේ? ඒකට යත් මිලෙහි වෙනසක් ඇති කරනවා. ගුණාත්මකකය වැඩි කරෝතින් අනිත් ආයතන බලපානවා. ඒ කට්ටියත් ගුණාත්මකකය වැඩි කරනවා. එක ආයතනයේ ක්‍රියාකාරීත්වයට අනෙක් ආයතන ප්‍රතිචාර දක්වනවා. ඔකට කියනවා මොකද්ද? අන්‍යෝන්‍ය රැඳියාව. අනිත් පැත්තෙන් මේ වෙළඳපොලේ බාණ්ඩ එක්ක සමජාතිය වෙන්නත් පුළුවන්. ප්‍රභේදනය වෙන්නත් පුළුවන්. හරි නේද? මොකද වෙළඳපොල තුල එක සමාන භාණ්ඩ තියෙන පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි වෙනසක් ඇති කරන්න පුළුවන්. සමජාතිය භාණ්ඩ හෝ ප්‍රභේදනයක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් දැඩි ප්‍රචාරණයක්. මොකද හේතුව සීමිත සංඛ්‍යාවක්. එක්කිනෙක අභිබවා යන්න එක්කිනෙකාට විශාල දැඩි ප්‍රචාරණයක් තියෙනවා. ඒ නිසා මේ වෙළඳපොළවල දැඩි ප්‍රචාරණ තත්ත්වයක් තියෙනවා. ප්‍රධාන සාධක නූලත් අපි කියනවා මේ වෙළඳපොළවල පටු තරගයක් තියෙනවා. ඒ තරගය නිසා නිරන්තරයෙන්ම තමන්ගේ ලාභ වැඩි කරගන්න දැඩි ප්‍රචාරණකයේදී සිටිනවා. ඊළඟ අපි බලාපොරොත්තු වෙනවා පූර්ණ තරංකාරී වෙළඳපොලක් ඒකාධිකාරී තරඟ වෙළඳපොලක් අතර තියෙන සමානකම් තියෙනවා අසමානකම් තියෙනවා. බලන්න පූර්ණ තරංකාරී වෙළඳපොලක ඒකාධිකාරී තරඟ වෙළඳපොලක දක්නට ලැබෙන සමානකම් සහ අසමානකම්. මේකේ තියෙනවා එකක් තමයි ආදායම් ප්‍රතිපත්ති. තවත් ආයතනයක් කරේ බලපාන්නේ නැහැ. මොකද එක ආයතනයක ආදායම වැඩි කර ගැනීම ප්‍රතිපත්තිය තවත් ආයතනයක බලපෑමක් වෙන්නේ නැහැ. මේක දෙනවා මේ වෙළඳපොළ දෙකේම තියෙනවා. මොකද්ද?
අබාධ පිවිසුමක් තියෙනවා අබාධ පිටුමක් තියෙනවා මේ වෙළඳපොළ දෙක තම සමානයි ඒක මේ නිසා මේ වෙළඳපොළ දෙකේදීම දිගු කාලෙදී උපයන්නේ ප්‍රාමා බලන්න දිගු කාලයේදී නිෂ්ප්‍රාමාණික ලාභ නැහැ නෑ කියන්නේ මොකද ප්‍රාමාණික ලාභ පමණක් උපයනවා නිෂ්ප්‍රාමාණික ලාභ නැහැ ඒ කියන්නේ එතකොට ප්‍රාමාණික ලාභ පමණක් දිගු කාලයේ උපයනවා හේතුව මේ වෙළඳපොළ දෙකේම අබාධ පිවිසුමක් ආපිටුමක් තියෙනවා බලන්න මේ අසමානකම් බැලුවොතින් පූර්ණ තරගයේ නිපදවන්නේ සමජාතීය මාන එක සමානයි ඒකාධිකාරී තරග වෙළඳපොළේ එක්කෙනෙකුට වෙනස් වෙනස් කියලා කියන්නේ ප්‍රභේදනය කරන මාන ප්‍රභේදනය කරන මාන ඊළඟ මම කිව්වා පූර්ණ තරංකාරී වෙළඳපොළක මිල බාර ගන්න ඕනේ පූර්ණ තරංකාරී වෙළඳපොළේ ආයතනයේ මිල බාර ගන්න ඒකල බාර ගන්නවයි කියලා කියන්නේ මොකද්ද මිල ගණුවෙක් වශයෙන් කටයුතු කරනවා ඒ කාන්තිකාරී තරග වෙළඳපොළේ ගුණාත්ම தත්ත්වය වැඩි කරලා මිලෙහි සුළු වෙනසක් කරන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මිල තීරකෙක් වශයෙන් කටයුතු කරනවා. එතකොට මිල බාර ගැනීමක් කරනවා පූර්ණ තරංකාරී වෙළඳපොළේ ඒකාධිකාරී තරග වෙළඳපොළේ මිල ගණුවෙක් වශයෙන් කටයුතු කරනවා. ඊළඟ අනිත් එක තමයි පූර්ණ තරංකාරී වෙළඳපොළේ ව්‍යාපාර ආයතන ඉල්ලුමක් කර ප්‍රමාණ රේඛාවට සමාන්තරයි. ඒකාධිකාරී තරග වෙළඳපොළේ පහළට බැහැවෙනවා. හේතුව පූර්ණ තරංකාරී වෙළඳපොළක පූර්ණ තරංකාරී වෙළඳපොළක තනි ආයතනයකට මිල වෙනස් කරන්න බෑ ප්‍රමාණය කොතරම් වෙනස් වුවත් අපි බලන්න මෙහෙම බැලුවොත් ප්‍රමාණය 10යි 20යි 30යි 40යි කොයිතරම් වෙනස් වුණත් මිල එක සමානයි ප්‍රමාණය කාට සමාන්තරයි අර ඒ මිලෙහි ප්‍රභේදනයක් ඇති කරන ඒකාධිකාරී තරග වෙළඳපොළේ ප්‍රභේදන නිසා මිලෙහි සුළු වෙනසක් ඇති කරලා පහළට බෑවෙන ඉල්ලුමක් එක දක්නට ලැබෙනවා එතකොට අපි බලමු වෙළඳපොළට අලුතෙන් ඇතුල් වෙන කුමන හෝ බාධකයක් තියෙනවා. මේ බාධාකාරී ප්‍රවේශය වෙන්න හේතු බලන්න. පරිමාණානුකූල පිරිමැසුම්. දැන් අපි දන්නෝ මහා පරිමාණ ව්‍යාපාර ආයතනත් එක්ක කුඩා ආයතනයකට තරඟ කරන්න බෑනේ. ඒ නිසා ඒ ආයතනය නිෂ්පාදක භාණ්ඩ සපයන්න බෑ කුඩා ආයතනයකට. මොකද අර ගොල්ලන් ගාව තියෙන මහා පරිමාණ පිරිමැසුම්. ඒ තරඟ කිරීමේ හැකියාව නැති නිසා තවත් කෙනෙකුට වෙළඳපොළට අලුතෙන් ඇතුල් වීමේ හැකියාවක් නැහැ. අනිත් පැත්තේ නීතිමය බාධක දැන් අපි කියනවා මහ බැංකුව කාසියා නෝටු නිකුත් කිරීමේ ඒකාධිකාරී බලය හිමි කර ගන්න ඕනේ මහ බැංකුව. සල්ලි අච්චු ගන්න තවත් ආයතන වල දෙන්නේ නැහැ නේ. මොකද හේතුව නීතිමය බාධකයක් තියෙනවා. ඒ නිසා අපි කියනවා නීතිමය බාධක තියෙනවා. ඒ නිසා බාධාකාරී ප්‍රවේශයක් තියෙනවා. අනිත් එක ස්ථානගත වීමේ වාසි. මොකද දැන් සමහරලාට අපිට කිසියම් කර්මාශාලාවක් දානකොට අමුදවෙ ලබා ගන්න හරි පහසුයි. ඒ නිසා ඒ පහසු නිසා අපිට විශාල වශයෙන් ලාභ ලබලා අපිට වෙළඳපොළේ ඒකාධිකාරීත්වයක් ඇති කරන්න පුළුවන්. ස්ථානගත වීමේ වාසියක් තියෙනවා. අනිත් පැත්තෙන් ව්‍යාපාර ආයතන ගන්නවෝ විවිධ ක්‍රියාමාර්ග. සමහරලාට කෘතිම බාධක වෙන්න පුළුවන්. තවත් අලුතෙන් ගෙන උඩ එන්න දෙන්නේ නැහැ මොන හරි බාධකයක් දාලා වළක්වනවා. අන්න ඒ වගේ විවිධ ක්‍රියාමාර්ග තුළින් පුළුවන් වෙළඳපොළේ ඒකාධිකාරී වෙළඳපොළ බඩපත් කරන්න. රජයේ ගන්නවෝ ක්‍රියාමාර්ග. රජයේ බොහෝ වෙලාවට නීතිමය වශයෙන් තේරෙන්නේ විවිධ ක්‍රියාමාර්ග ඇති කරනවා ඒ නිසා වෙළඳපොළේ ඒකාධිකාරී තත්ත්වයන් ඇති වෙනවා අනිත් එක තමයි විශේෂයෙන්ම වෙළඳපොළ ඇතුල් වෙන විශාල ප්‍රාග්ධනයක් අවශ්‍යයි දැන් සල්ලි නැතිකම නිසා ප්‍රාග්ධනය නැතිකම නිසා නිෂ්පාදන උපකරණ භාවිත කරන ක්‍රමයක් නැති නිසා තවත් අලුතෙන් ආයතන එන්නේ නැහැ ඒ නිසා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන නිසා වෙළඳපොළේ ඒකාධිකාරී තත්ත්වයන් ඇති වෙනවා දැන් අපි බලමු වෙළඳ අපේ නිෂ්පාදන පිරිවැය කියන මාතෘකාව තුළින් නිෂ්පාදන පිරිවැය කියන්නේ කුමක්ද කියන එක නිෂ්පාදන පිරිවැය බලන්න අපි විශේෂයෙන්ම අපි නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ මුළු ආවස්තික පිරිවැය භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ මුළු ආවස්තික පිරිවැය මේ තුල තියෙනවා ඍජු පිරිවැය තියෙනවා වක්‍ර පිරිවැය තියෙනවා තේරුණා නේද ඍජු පිරිවැය තියෙනවා වක්‍ර පිරිවැය තියෙනවා ඒ නිසා අපිට නිෂ්පාදන පිරිවැයේදී අපිට කියන්න පුළුවන් ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය එකතුව කියලා කියන්න පුළුවන්. එතෙන්දී ඒ අනුව මේ නිෂ්පාදන පිරිවැයේදී අපිට බෙහෙවින්ම වැදගත් වෙන පිරිවැය වර්ග දෙක තමයි මුල ස්ථාවර පිරිවැය මුල විචල පිරිවැය. ස්ථාවර පිරිවැය සහ මුල විචල පිරිවැය. එසයි පිරිවැය වර්ග දෙකේදී බලන්න දැන් මෙතෙන්දී නිෂ්පාදන ආයතනයක්
නිෂ්පාදන ක්‍රියාවලියේ විකල්ප භාවිතයන් සඳහා මෙම නිෂ්පාදනය යොදාගන්නේ වක්‍ර පිරවැයක් හටගන්නවලු වක්‍ර පිරවැය තුළ ඇතුළත් වෙලා තියෙන ඒ කියන්නේ ආවස්තිය පිරවැයෙන් සලකන දෑ මොනවද කියලා අහනවා. එතෙන්දී මේ වක්‍ර පිරවැය තියෙනවා ආර්ථික ශේවීම් තියෙනවා අහිමි වෙන පොලිය ආදායම තියෙනවා අනිත් පැත්තේ බැලුවොත් ප්‍රාමාණික ලාභ සහ අහිමි වෙන බදු කුලිය ආදායම් වර්ග හතර පිළිබඳ. ඒ නම් කිරීම විතරක් මිස ඒවා අපෙන් විස්තර වැඩිපුර බලාපොරොත්තු වෙන්නේ නැහැ. නම් කිරීම අපි බලාපොරොත්තු වෙනවා. එතෙන්දී අපට ගොඩාක් වැදගත් වෙනවා මේ පිරිවැය වර්ග දෙකේ ස්ථාවර සාධක පිරිවැයයි විචල සාධක පිරිවැයයි. ඔය දෙක ගැන කතා කරනකොට අපට ගොඩාක් වැදගත් වෙනවා කෙටි කාලය සහ දිගු කාලය. මේ කෙටි කාලය සහ දිගු කාලය අතර වෙනස. දැන් අපි කියනවා කෙටි කාලය කියන්නේ ස්ථාවර සාධක වෙනස් කරන්න බැරි විචල සාධක වෙනස් කළ හැකි කාලය. දැන් මෙහෙම බැලුවොත් අමුද්‍රව්‍ය නොපුහුණු ශ්‍රමය කෙටි කාලයකදී වෙනස් කරන්න පුළුවන්නේ. නමුත් අපි බැලුවොත් ගොඩනැගිලි. දැන් අපිට ව්‍යාපාරයක් ආරම්භ කරන්න කෝටි 10ක් වටින ගොඩනැගිල්ලක් ඕන මහා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. දැන් අපිට ඔතෙන්දී ඔය සල්ලි ටික හම්බ කරගන්න ඔය ගොඩනැගිල්ල හදන්න කෙටි කාලයක් තුළ බෑ. හැබැයි දිගු කාලෙදී පුළුවන්. කෙටි කාලය වෙනස් කරන්න. දැන් අපි කියනවා බලන්න කෙටි කාලයක් වෙන නම් එතකොට විචල්‍ය සාධක වෙනස් කරන්න පුළුවන්. ස්ථාවර සාධක වෙනස් කරන්න බෑ. එතකොට එහෙනම් කෙටි කාලය නිර්වචනය කරන්න කොහමද? ස්ථාවර සාධක වෙනස් කළ නොහැකි විචල්‍ය සාධක වෙනස් කළ හැකි කාලය. හරිනේ? දිගු කාලය anu සියලුම සාධක වෙනස් කළ හැකි කාලය. සියලුම සාධක වෙනස් කළ හැකි කාලය. එතකොට කෙටි කාලයේදී සාධක වර්ග දෙකක් තියෙනවනේ. මේ ඔයාලට අවශ්‍ය නම් සටහන් කරගන්න පුළුවන්. කෙටි කාලයේදී සාධක වර්ග දෙකක් තියෙනවා. මොකද ඒ සාධක වර්ග දෙක කියන්නේ? ස්ථාවර සාධකයි විචල්‍ය සාධකයි. ස්ථාවර සාධකයි විචල්‍ය සාධකයිනේ. එතකොට මේ නිසා කෙටි කාලයේදී බලන්න කෙටි කාලයේදී පිරිවැය වර්ග දෙකක් තියෙනවා කියන්නේ පිරිවැය වර්ග දෙක. ස්ථාවර සාධක වෙනුවෙන් ස්ථාවර පිරිවැයක් තියෙනවා විචල සාධක වෙනුවෙන් විචල සාධක පිරිවැයක් තියෙනවා. හැබැයි දිගු කාලය කියන්නේ මොකද්ද? සියලුම සාධක වෙනස් කළ හැකි කාලය. දිගු කාලයේදී සියලුම සාධක වෙනස් වෙනවා නම් අපි කියනවා දිගු කාලයේ සියලුම සාධක විචල සාධක වෙනවා. එම නිසා දිගු කාලයේ තියෙන්නේ විචල සාධක වෙනුවෙන් විචල පිරිවැයක් පමණයි. හරි, පුතා කියන මාන තියෙන ප්‍රශ්න මොකද කියලා? සර්, දිගු කාලයේදී විචල සාධක පිරිවැය පමණක් ඇත්තේ? දිගු කාලයේදී විචල්‍ය සාධක පිරිවැය පමණක් ඇත්තේ. දැන් අපි කියවා කෙටි කාලය කියන්නේ මොකද කියලා මට කියන්න. ස්ථාවර සාධක වෙනස් කළ නොහැකි විචල්‍ය සාධක වෙනස් කළ හැකි කාලය. එතකොට කෙටි කාලයේ සාධක වර්ග දෙකක් තියෙනෝනේ. එහෙනම් කෙටි කාලයේදී පිරිවැය වර්ග දෙකක් තියෙනෝනේ නේද? එහෙනම් දිගු කාලයේදී සියලුම සාධක වෙනස් වෙනෝනේ. එහෙනම් දිගු කාලයේදී සියලුම සාධක විචල්‍ය සාධක වලට පත් වෙනවා. එහෙනම් විචල සාධක වාර පත් වෙනව නම් දිගු කාලෙදී විචල සාධක වෙනුවෙන් තියෙන ඕන මොන පිරවැයද? විචල සාධක පිරවැය පමණයි. හරි නේද? එහෙනම් දිගු කාලෙදී තියෙන ඕන මොන සාධකද? මොන පිරවැයද? විචල සාධක වෙනුවෙන් විචල පිරවැය පමණයි. ඊළඟට කෙටි කාලයයි දිගු කාලය අතර වෙනස පැහැදිලි කරන විට අපිට අවශ්‍ය වෙනවා කෙටි කාලයේදී ක්‍රියාත්මක වෙන්නේ හීනවන ආන්තික ඵලදා නීතිය. දිගු කාලයේ ක්‍රියාත්මක වෙනවා පරිමාණානුකූල ඵල නීතිය. එතකොට මෙතෙන්දී බලන්න අපිට කෙටි කාලය සහ දිගු කාලය ගන්නකොට ඒ අනුව අපි මේ සාධකයන් කියෙහි මං කිව්වා ප්‍රධාන සාධක වර්ග දෙකක් තියෙනවා කිව්වා. විචල සාධකයි ස්ථාර සාධකයි. එහෙනම් දැන් මේ විචල සාධක වල උදාහරණ අපි කොහොම අමුද්‍රව්‍යනේ. කෙටි කාලයක් තුළ වෙනස් කරන්න පුළුවන් නේනේ. එහෙනම් විචල සාධක කියන්නේ මොකද්ද? කෙටි කාලයක් තුළ වෙනස් කළ හැකි සාධක. ඒ මොනවාද? විචල්‍ය සාධක. ස්ථාවර සාධක කෙටි කාලෙදී වෙනස් කරන්න බෑ. නමුත් දිගු කාලෙදී වෙනස් කරන්න පුළුවන්. එහෙනම් ස්ථාව බලන්න මෙතෙන්දී ස්ථාවර සාධක තේරුණාද? ස්ථාවර සාධක කෙටි කාලයක් තුළදී වෙනස් කරන්න බෑ. තේරුණාද? ස්ථාවර සාධක. මොකද දිගු කාලෙදී වෙනස් කරන්න පුළුවන්. විචල සාධක කෙටි කාලයක් තුළ වෙනස් කරන්න පුළුවන්. හරි නේද?
එතකොට දැන් අර කාල සීමා කෙටි කාලය සහ දිගු කාලය පිළිබඳ අවබෝධය තියෙනවා නම් අපිට ඒ අනුව විචල සාධක සහ ස්ථාන සාධක කියන එකත් අවබෝධ කරගන්න පුළුවන්. තේරුණා නේද? කෙටි කාලයක් තුළ වෙනස් කරන්න පුළුවන් නම් අමුද්‍රව්‍ය නුපුහුණු ශ්‍රමය ඒ මොනවද? විචල සාධක. විචල සාධක. එතකොට ස්ථාන සාධක කෙටි කාලයකදී වෙනස් කරන්න බෑ. දිගු කාලයේ වෙනස් කරන්න පුළුවන්. ගොඩ නැගිලිනේ යන්ත්‍ර ඉහළ කලමනාකරණය වගේ සාධක. ඊට පස්සේ අපි බලමු මුළු ස්ථාවර සාධක පිරිවැය. මුළු ස්ථාර සාධක පිරිවැය. කොහොමද අපි නිර්වචනය කරන්නේ? ස්ථාවර සාධක මිලට ගැනීමට සිදුකරන වියදම්. ස්ථාවර සාධක මිලට ගැනීමට සිදුකරන වියදම්. මේ වියදම් මේ ස්ථාවර සාධක පිරිවැය තියෙන විශේෂය තමයි නිෂ්පාදනය කළත් නැතත් පිරිවැය දරන සිද්ධ වෙනවා. අපි ඔගිට කියනවා නිෂ්පාදනයේ බිඳුවේදී පවා පිරිවැය දරන සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් තමයි අපි ගිවිසුම් ගත බදු කුලී. එතන කිසියම් හේතුවක් නිසා අපි නිෂ්පාදන ක්‍රියාවලියක් කරන්නේ නැහැ. බදු කුලියගේ විය යුතුද නැද්ද? ගෙවන්න ඕනේ. එතන නිෂ්පාදනයේ එකේදී බැලුවත් දෙකේදී බැලුවත් තුනේදී බැලුවත් 10ේදී බැලුවත් නිෂ්පාදනයේ කොතරම් වෙනස් වුවත් පිරිවැය වෙනසක් වෙනවද? පිරිවැය වෙනසක් වෙන්නේ නැහැ. මේ නිසා අපි කියනවා මුළු ස්ථාවර සාධක පිරිවැය වක්‍රය නිමව ප්‍රමාණ රේඛාවට සමාන්තරයි. මොකද හේතුව? TFC වක්‍රය ප්‍රමාණ රේඛාවට සමාන්තරයි. හේතුව මොකද්ද? නිෂ්පාදනයේ කොතරම් වෙනස් වුවත් ස්ථාවර සාධක පිරිවැය වෙනසක් වෙන්නේ නැහැ. එතන මෙයා ආරම්භ වන්නේ පිරිවැය අක්ෂයේ. ඇයි මේ පිරිවැය අක්ෂයෙන් ආරම්භ වෙන්නේ? නිෂ්පාදනයේ බිඳුවේදී ස්ථාර සාධක පිරිවැයක් තියෙනවා. නිෂ්පාදනයේ බිඳුවේදී ස්ථාර සාධක පිරිවැයක් තියෙනවා. එතකොට එතෙන්දී අපි කියනවා භාණ්ඩ නිෂ්පාදනයේ වැඩි කිරීමත් සමග පිරිවැය වෙනසක් වෙන්නේ නැහැ. මොකද නිෂ්පාදන සමග සම්බන්ධයක් නැහැ. අපේ ගිවිසුම්ගත බදු කුලි යම් කිසි ප්‍රමාණයකට අපි ගිවිසගෙන තියෙනවා නම් අපි කොච්චර භාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය වැඩි කරත් අඩු කරත් ඒ පිරිවැය අපිට දැරීමට සිදු වෙනවා. ඊට පස්සේ අපි බලමු මුළු ස්ථාර සාධක පිරිවැයට ඇතුළත් කරන සංරචක. බලන්න දීපල බදු, බලපත්‍ර ගාස්තු, රක්ෂණ ගාස්තු, ප්‍රාග්ධනය සඳහා පොලිය ගැවීම, මත අනුයුක්ත කොට ඇති කළමනාකරුව අධීක්ෂණකරුව සඳහා ගෙවන වැටුප ප්‍රාමාණික ලාභ. මොනවද මේ සංරචක කියලා කියන්නේ? අපි එතෙන්දි කියනවා මේ ස්ථාර සාධකයට ඇතුළත් කරන සාධක. ඇතුළත් කරන සාධක. ඒ සාධකයන් පහක් විතර අඩු ගානේ විභාගෙදී ඇහුවතෙන් නම් කිරීම විතරක් අපි බලාපොරොත්තු වෙනවා ඒ සාධකයන් පිළිබඳ. හරි. අපි බලමු ඊළඟට මුළු විචල්‍ය සාධක පිරිවැය. මුළු විචල්‍ය සාධක පිරිවැය කියන්නේ විචල්‍ය සාධක මිලට ගැනීමට සිදු කරන වියදම්. අපි දන්නවා ව්‍යාපාරය පවත්වන විට අපට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය මිලට ගැනීමට සිදු කරන වියදමක් ඒ විචල්‍ය සාධකයේ මිලට ගැනීම සඳහා සිදු කරන වියදම. මේ නිසා අපි මුළු විචල්‍ය සාධක පිරිවැය යනු විචල්‍ය සාධක මිලට ගැනීම සඳහා සිදු කරන වියදම්. මේකේ තියෙන විශේෂත්වය තියෙන්නේ නිෂ්පාදනයේ බිඳුවේදී මුළු විචල සාධක පිරිවැය බිඳුවක් වෙනවා. එතන මුළු විචල සාධක පිරිවැය බිඳුවක් වෙනවා. ඒ නිසා මුළු විචල සාධක පිරිවැය වක්‍රය TVC වක්‍රය මූල ලක්ෂයෙන් ආරම්භ වෙනවා. මොකද නිෂ්පාදනයේ බිඳුවයි විචල සාධක පිරිවැය බිඳුවයි. හැබැයි නිෂ්පාදනයේ වැඩි කරන්න මුළු විචල සාධක පිරිවැය වැඩි වෙනවා. හේතුව නිෂ්පාදනය වැඩි කරන්න වැඩියෙන් විචල සාධක අවශ්‍ය වෙනවා. වැඩියෙන් අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ සඳහා දැරීමට සිදුවන වියදම් ප්‍රමාණයත් වැඩිවීමක් සිදු වෙනවා. මේසා නිෂ්පාදනයයි විචල සාධක පිරිවැය අතර සම්බන්ධයක් තියෙනවා. අනිත් එක නිෂ්පාදනය වැඩි කරන්න නිෂ්පාදනය වැඩි කරන්න මුළු විචල සාධක පිරිවැය වැඩි වෙනවා. ඊට පස්සේ අපි කිව්වා මුළු විචල සාධක පිරිවැයයි මුළු ස්ථාර සාධක පිරිවැයයි දෙකම එකතු කරාම ලැබෙන්නේ මොකද්ද? මුළු පිරිවැය. එහෙනම් මුළු පිරිවැය නිර්වචනය කරන්න මුළු ස්ථාර සාධක පිරිවැයත් මුළු විචල සාධක පිරිවැයත් දෙකේම එකතුව. ඒ තුළින් මුළු පිරිවැය ලැබෙනවා. අදට નિયમિત පාඩම අවසන් වෙනවා. නැවත මෙවැනිම ගැටලු සමග ආර්ථිද්‍යා පාඩමකින් අපි ඉදිරියේදී හමු වීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් පාඩම අවසානයි.